ලක්විරු දායකත්ව ධර්මදේශනය. සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි සාදු 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 ශ්‍රද්ධාවන්ත පින්වතුනි මේ උතුම් පොසොන් මාසේ අපි හරිම මේ ලංකාද්වීපයේ වාසය කරන අපි බොහොම වාසනාවන්ත කාල පරිච්ඡේදයක් ගත කරන්නේ. ඒකට හේතුව අපට ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් සම්බුද්ධ ශාසනය දහම් පණිවිඩය බුදුරජාණන් වහන්සේ සරණ යන්න ලැබෙන අවස්ථාව උදා වුණේ මේ යුගයේ මෙවන් කාලයක. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් බුද්ධ දේශනාව, ඒ උතුම් අනුශාසනාව ධර්මය අරගෙන අපේ ලංකාවට මිහිඳු මහරහතන් වහන්සේ පැමිණියා. මිහිඳු මහරහතන් වහන්සේගෙන් අපට බුදුරජාණන් වහන්සේ ගැන අසා දැනගන්නට ලැබුණා. ඒ උතුම් ධර්මය ඉගෙන ගන්නට ලැබුණා. ආර්ය මහා සංඝරත්නය අපට මේ භූමියේම පහල කරගන්න වාසනාව ලැබුණා. හැබැයි මිහිඳු මහරහතන් වහන්සේ එතනකින් පමණක් නතර වුණේ නැහැ. මිහිඳු මහරහතන් වහන්සේ අපට උතුම් බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ලබා දුන්නා අපට වන්දනාමාන කරගන්න. ඒ වගේම තවත් උතුම් දෙයක් අපට බුදුරජාණන් වහන්සේගෙන් දායාද වුණා මිහිඳු මහරහතන් වහන්සේ නිසා. මිහිඳු මහරහතන් වහන්සේ අපට තවත් වන්දනාමාන කරගන්නට උතුම් වූ පූජනීය වස්තුවක් ලබා දුන්නා. ලංකාවට මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරලා ඒ මුල් දිනේම අනුලා දේවිය ඇතුළු අන්තඃපුර කාන්තාවට දහම් දෙසුවාම ඒ කාන්තාවන් සෝවන් ඵලයට පත් වී ඊළඟ දවසේ සකදාගාමි ඵලයට පත් වුණා. එතනදී අනුලා දේවිය ඇතුළු පිරිස භික්ෂුණී ශාසනයේ නැත්තම් භික්ෂුණී බවට පත් වෙන්නට, පැවිදි භාවයට පත් වෙන්නට ආසා කළා, කැමැත්තක් ඇති වෙලා ඉල්ලා සිටියා. එතන මිහිඳු මහරහතන් වහන්සේ වදාළේ භික්ෂුන් වහන්සේලාට පැවිදි කිරීමේ හැකියාවක් නැහැ. ඒ නිසා සංගමිත්තා තෙරණින් වහන්සේ, මගේ සහෝදර ඒ උත්තමාවිය මේ භූමියට වඩමවා ගත යුතුයි කාන්තාවන්ට පැවිද්ද ලබා දීම. ඒ සමගම අපට බුදුරජාණන් වහන්සේ උතුම් බුද්ධත්වයට පත් වූ මොහොතේදී සෙවන සලසාලූ ඒ ශ්‍රී ජයශ්‍රී මහා බෝසමිඳුන්ගේ දක්ෂිණ ශාඛාව අපට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා රජතුමාට, දෙවන පෑතිස් රජතුමාට මිහිඳු මහරහතන් වහන්සේ දන්වා සිටියා සංඝමිත්තා තෙරණින් වහන්සේ සමග අපගේ පිය රජතුමාගෙන් බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාවත් ලබා දී වඩමවා ගන්නට අවස්ථාව සලසා දෙන්න කියලා. ඉතින් ඒ විස්තරය ඔබ දැනගන්න මොනි කාරණාවක්, අපි දැනගන්න මොනි දෙයක්. ඉතින් ඒ නිසා මේ උතුම් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අපට ඒ දක්ෂිණ ශාඛාව අපිට ලබා ගත්තේ කොහොමද කියන එක අපි දැනගන්නයි මේ සූදානම් වෙන්නේ. රජතුමා මේ පණිවිඩය, මේ ජයශ්‍රී මහා බෝසමිඳුන් වඩමවා ගැනීමත්, ඒ වගේම සංඝමිත්තා තෙරණින් වහන්සේ වඩමවා ගැනීමත් සඳහා අශෝක රජතුමා වෙත සංදේශයක් පිටත් කළා. ඒ සංදේශය යවන්න තෝරගත්තේ කවුද? රජතුමාගේ නැගණියගේ පුත්‍රයෙක් හිටියා, අරිට්ට කියලා. මේ අරිට්ට ඇමතිවරයාට රජතුමා කිව්වා, මේ අරිට්ට මගේ සංදේශයත් අරගෙන ගිහිල්ලා අශෝක රජතුමා හම්බ වෙලා
ජයසීමා බෝසමිඳුන්ගේ දක්ෂිණ ශාඛාවත් ඒ වගේම සංගමිත්තාතරින් වහන්සේ වඩමා ගැනීම සඳහාත් අපිට උදව් කරන්න කියලා. ඉතින් මේ අරිට්ට කැමැත්තු වුණා පොරොන්දුවක් එක්ක. ඒ පොරොන්දුව තමයි මේ කටයුතු අවසන් කළාට පස්සේ මට මේ බුද්ධ ශාසනේ පැවිදි වෙන්න අවස්ථාවක් ලබා දෙන්න කියලා. ඉතින් රජතුමාගෙට කැමති වුණා. අරිට්ට තමන්ගේ පිරිසත් එක්ක සංදේශයක් අරගෙන වප් මාසේ, කියන්නේ අප්‍රේල් මාසෙනේ, වප් මාසේ දෙවැනි දිනේ පසල් පුර පක්ෂේ දෙවැනි දිනේ පිටත් වුණා ලංකාවේ දඹකොළ පටුනේ. දඹකොළින් පටුනින් පිටත් වෙලා පාටලී පුත්‍රයට, දඹදිව පාටලී පුත්‍රයට සැපත් වුණා නැවුනගල ගිහිල්ලා. ඊට පස්සේ මේ රජතුමා මුණ ගැහිලා රජතුමාට මේ කාරණාව සැලකල හිටියා. මිහිඳු මහරහතන් වහන්සේත් ඒ වගේම අපේ රජතුමා දෙවන පෑතිස් රජතුමත් මේ පණිවිඩය දුන්නා දක්ෂිණ ශාඛාව බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව අපිට ලබා දෙන්න, ඒ වගේම සංගමිත්තා තෙරින් වහන්සේ වඩමා ගන්නට කියලා. එතකොට රජතුමා කල්පනා කළා බෝධීන් වහන්සේ ලංකාද්වීපයට ලබා දෙන්න ඕනි. ඒත් ඒ බෝධීන් වහන්සේ මම කොහොමද ලබා ගන්නේ? ඒකට සංඝරත්නයේ වඩම්මලා උපදෙස් ගන්න ඕනි මම. මට ලබා දෙන්න බැහැනි. ඒ නිසා මහා සංඝරත්නයේ වඩම්මලා මොග්ගලී පුත්‍ර තිස් තෙරුන් වහන්සේ ප්‍රමුඛ, ඒ රහතන් වහන්සේලා ප්‍රමුඛ සංඝරත්නයේ වඩම්මලා රජතුමාගේ මාලිගාවේදී දම්පැන් පූජා කළා. පූජා කළා, ඒ සංඝරත්නයේ දැනුවත් කළා, ස්වාමීනි ලංකාද්වීපේට ජයසීමා බෝසමිඳුන්ගේ දක්ෂිණ ශාඛාව වැඩම යුතුයි නේද කියලා. එතකොට මොග්ගලී පුත්‍ර තිස් මහරහතන් වහන්සේ අනුශාසනා කළා මේ කරන්න ඕනි පිළිවෙල. රජතුමා කැමති වුණේ නැහැ බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව සැතක් පාවිච්චි කළා ඒ විදිහට වෙන් කරගන්න. ඉතින් ඒ නිසා රහතන් වහන්සේලාගේ උපදෙස් මත තමයි මේ බෝධි ශාඛාව රජතුමා ලබා ගත්තේ. ඊට පස්සේ ඒ සංඝරත්න අනුශාසනා මත රජතුමා මොකද කරේ? ඒ බෝධීන් වහන්සේට වඩින මාර්ගය යොදුන් හතක් දුරට ලස්සන සැරසුවා මල් වලින්, ධජ පතාක වලින් බොහොම අලංකාරවත් විදිහට සරසවලා ඒ මාර්ගයේ සුදු වැලි අතුරෝලා මාර්ගය සකස් කළා. ඊට පස්සේ අවශ්‍ය වෙනවා ඒ බෝධීන් වහන්සේව රෝපණය කරගෙන වඩම්මවන්න යම්කිසි භාජනයක්, කටාරමක් ඕනේ. ඒ කටාරම රණින් තමයි කරගන්න ඕනේ. ඉතින් ඒ නිසා රජතුමා කොහොමද ඒක කරන්න කියලා කල්පනා කරද්දී මේ කාරණාව දැක්කා විශ්වකර්ම දිවිපුත්‍රයා. විශ්වකර්ම දිවිපුත්‍රයා රන්කරුවෙක්ගේ වේශය අරගෙන රජතුමා ඉස්සරහට ඇවිල්ලා, රජතුමනි මට පුළුවනි කාරණාව කරන්න. එතකොට රජතුමා මොකද කරේ? භාණ්ඩාගාරයෙන් රන් ලබා දුන්නා. ඒ රන් අරගෙන විශ්වකර්ම දිවිපුත්‍රයානි ඒක හදාදා කල්ගත කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. විශ්වකර්ම පුත්‍රයා මෙන් රත්තරන් ටික අරගෙන අතින් අත ගාලා එවෙලෙම ඒ මොහොතෙම ලස්සන රන්වන් කටාරමක් සකස් කළා. ඒ කටාරම රියන් වලින් වට ප්‍රමාණය රියන් 9ක් වෙනවා. ඒ වගේම මේ ගැඹුර රියන් 5ක් වෙනවා. විස්කම්බේ රියන් 3ක් වෙනවා. ඒ වාජනයේ ඝනකම, තහඩුවේ ඝනකම අඟල් 8ක්. ඒකට මේ විශාල රන් පාත්‍රයක්. පාත්‍රයක හැඩය ඇති විශාල කටාරමක්. ඒකේ මුව විට ඇතෙකුගේ මහත සොඬේ වගේ කියන ඇතජෙක්ගේ. එච්චර මේ වට ප්‍රමාණය. මේ විදිහට මේ රන් කටාරම හදලා රජතුමා සේනාවක් රැස් කරගත්තා. රජතුමාගේ චතුරංගනී සේනාව යොදුන් හතක් දිගයි කියන සේනාව. ඊට පස්සේ මහා සංඝරත්නයත් පිරිවරාගෙන මහරහතන් වහන්සේලා 1000ක් මේකට සහභාගී වුණා. ඒ වගේම ඒ 1000ක් සහභාගීුනේ එක වෙන් කරගන්න අවස්ථාවට පමණයි. ඉතින් රහතන් වහන්සේලා 30000ක් විතර මේ වෙනකොට ලංකාදීපේ වැඩ හිටියා. රජතුමාගේ ප්‍රාදේශීය රජුරු කැඳවලා ඒ රජදරුවන් 1000ක් පමණ රැස් කරගත්ත මේ කටයුත්තට මූලිකත්වය ගන්න. ඉතින් මේ විදිහට මේ රජතුමා සේනාව සමග පෙරහැරින් දඹදිව ජයසීමා බෝසමිඳුන් ළඟට ගිහිල්ලා ඉසලම කරේ බෝධීන් වහන්සේ වටා තිරයක් ඇද්දා. තිරයක් වට කරලා ඊට පස්සේ රජතුමා වන්දනාමාන කරලා ඒ පිරිස රාතන් වහන්සේලා ප්‍රමුඛව වන්දනාමාන කරලා අදිෂ්ඨානයක් කළා රජතුමා. අදිෂ්ඨානය තමයි දැන් මේ සතකී වෙන් කරන්න බැහැනේ, වෙන ක්‍රමයකට කෘතිම අපිට වෙන් කරන්න බෑ. ඉතින් ඒ නිසා ගෞරවය සහිතව රජතුමා අදිෂ්ඨාන කළා ලංකාදීපයට මේ බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ලැබිය යුතුයි නම් සහ මගේ හිතේ තියෙන බුදුරජාණන් වහන්සේ ගැන, තෙරුවන් ගැන තියෙන පැහැදීම සත්‍යයක් නම් මේ කටාරමේ, දැන් මේ කටාරමට සුවඳ මැටි දාලා
සකස් කළ තියෙන්නේ. ඒ වගේම මේ ඒ කටාරම තියලා තියෙන්නේ ලස්සන රණින් කැටයන් කරපු මැණික් අල්ලපු පීඨිකාවක් මත. ඉතින් අයිත්ම අධිෂ්ඨාන කරා මේ ලංකාවට බෝධිනාසී ලැබිය යුතුයි නම් මගේ ශ්‍රද්ධාව සත්‍යක් නම් මේ දක්ෂිණ සාකාව මේ කටාරමේ පීඨාවා කියලා. ඒ මොහොතේම ජයසීමා බව සමිඳුන්ගේ දක්ෂිණ සාකාව ඒ කන්දේ රියන් හතරක් වගේ ඉතුරු වෙද්දී, ඒ වගේ මේ අතු ශාකාවල් ටිකත් ඉතුරු වෙද්දී දක්ෂිණ සාකාවේ බෝධීන් වහන්සේගේ අනිත් කොටස් තියෙනවනේ, අනිත් අතු අනිත් මුල කොටස, ඒ කොටස නොපෙනී ගියා. ඒතකොට අර වෙන් වෙලා ලංකාවට පැමිණ ශාකාව විතර අහසේ දිස්සුණා. ආශ්චර්යයක්. ඒතකොට රයිතුමා ඒ ආශ්චර්ය දැකලා සතුටටපත් වෙලා රයිතුමා ඒ මොහොතේම දඹදිව තලය, දඹදිව රාජ්‍ය බෝධීන් වහන්සේට පූජා කළා. ඒ බෝධීන් වහන්සේ ලබාගනිදී තුන්වරක් රෝපණය මේ පූජා කරනවා රාජ්‍ය. ඒ පළවෙනි අවස්ථාව. එතකොට ඒ දක්ෂිණ සාකාව විතර පේන ගන්නකොට රයිතුමා දැනගත්ත එහෙනම් සාකාව ලැබෙනවා. ඊට පස්සේ මොකද කරේ රයිතුමා? අර හදාගත්ත රන් කටාරම අර පීඨිකාව, ඒ පීඨිකාව හදලා තිබුණේ හැදුවා සකස් කරා. ඊට පස්සේ අර සාකාව ළඟට එන්න, ඒ සාකාව ළඟට පහසුවෙන් පුළුවන් යන්න පුළුවන් වෙන විදිහට ඒ පීඨිකාව උස් කරලා දකුණු සාකාව ළඟ සකස් කරලා අර රන් කටාරම එතනින් තැබුවා. තබල රයිතුමා මොකද කරේ? රයිතුමා රන් පින්සලක් අරගෙන සිරිහාල් කියලා දෙයක් තියෙනවා, ඒකෙන් අඳින්න පුළුවන්. ඒ රන් පින්සලෙන් සටහනක් කරා, මේ ශාකාවෙන් වෙන්න ඕනි හරි සටහනක් දැම්ම වටේට. ඊට පස්සේ වැඳගෙන වන්දනාමාන කරද්දී අර ශාකාව ඉබේම වෙන් වෙලා අර මැටි සුවඳ මැටි තියෙන කටාරමේ තැන්පත් වුණා. එතකොට රයිතුමා ඊළඟට කරේ අර රන් පින්සලෙන්ම සිරිහාල් වලින් ඇඳ කියනවා මේ රේඛාවල් වටේට, වටේටම යන රේඛාවල් 10ක් ඇන්දකින් අඟල් 3න් 3ට. එතන මුලින් ඇන්ද එක, ඊට පස්සේ තව 9ක් ඇන්ද උඩට. ඒ විදිහට ඇන්දට පස්සේ රේඛාවල් 10 ඒ තැන් වලින්. දැන් මුලින්ම ඇන්ද රේඛාව තිබ්බනේ වෙන් වෙච්ච තැන. එතන ඒ රේඛාවෙන් ලොකු මුල් 10ක් මතු වුණා. අනිත් රේඛාවල පොඩි මුල් 10 ගානේ පැන නැංගක් එනවා. ඒකත් හරි ආශ්චර්යයක්. ඉතින් ඒ මුල් ටික ඔක්කොම ගිහිල්ලා අර මැටිවල තැම්පත් වෙලා මැටි හරහා ගිහිල්ලා මේක රෝපණය වුණා. එවෙලෙම මුල් ඇදලා එවෙලෙම භාජනේ රෝපණය වුණා. ඊට පස්සේ රෝපණය වුණාට පස්සේ ඒ පිරිස රහතන් වහන්සේලා, ඊට පස්සේ ඒ රජදරුවෝ සියලු දෙනා දැන් පූජා පවත්වනවා. වටේට ඉන්න රටේ ජනතාව ඒ ඇත් පුදු පූජා පවත්වනවා. දැන් මේ ආශ්චර්ය සිද්ධ වෙනකොට හැම අවස්ථාවකදීම ඒ ජනතාව ප්‍රීති ഘോഷා කරනවා. ඒ ජනතාව ഘോഷා කරනවා ප්‍රීති ഘോഷාව. දෙවිවරුත් පුද පූජා කරනවා අහසේ ඉඳගෙන, දෙවිවරුත් ප්‍රීති ഘോഷා කරනවා. ඊට පස්සේ මේ කටාරම බෝධීන් වහන්සේ සහිතව, බෝධීන් වහන්සේ කටාරමේ තියෙද්දිම අහසට පැනිනවාගෙනවා. අහසට පැන නැගලා ඊට පස්සේ අහසේ අර වලාකුළු අතර, වලාකුළු ඇවිල්ලා අහස පිරිලා ඒ වලාකුළු අතර නොපෙනී ගියා. ඒ වගේම තව දෙයක් වෙනවා, මේ ශාකාව වෙන් වෙලා කටාරමේ මේ රෝපණය වෙද්දි පිහිටද්දිම මේ මහපොළව කම්පා වෙනවා කියනවා. මේ මහපොළව කම්පා වෙනවා ගිහුම් දෙනවා. දැන් ඊට පස්සේ ආහසට පැන නැගලා ආහසේ වලාකුළු අතර නොපෙනී ගියා. දැන් ඒකත් ආශ්චර්යයි. දැන් ඉන්න අය සාදුකාර දෙනවා. ඊට පස්සේ ওই විදියට වලාවන් අතර සැඟවෙලා සතිය පුරාවට නොපෙනී තිබුණා දක්ෂිණ සාකාව. ඒ සතියෙම රයිතුමා එතනින් පිටත් වුණේ නැහැ. රයිතුමා ඇතුළු පිරිස ඒ භූමියේ වාසය කරමින් පුද පූජාවන් පැවැත්ව බෝධිනාසට සතිය පුරාවම. ඒ සතිය අවසානය වෙනකොට මේ දැන් මේ අතර නිකන් නෙවෙයි අර ඒ වලාකුළු වලින් රැස් වි බෝධීන් වහන්සේගෙන් රැස් විහිදෙනවා. දැන් රැස් පේනවා. සවනක් ගන්න රැස් විහිදෙනවා. ඊට පස්සේ වලාකුළු වලින් වැහිලා තියෙන සීතල. එතකොට සතිය අවසාන වෙනකොට අර වලාකුළුත් පහව ගිහිල්ලා අර රැස් විහිදෙන එකක් නැතුව ගියා. දැන් බෝධීන් වහන්සේ පැහැදිලිව පේන්න ගත්තා. එතකොටත් මිනිස්සුන් ආයේ සාදුකාර දුන්නා. ඊට පස්සේ බෝධීන් වහන්සේ නැවත පහළට පැමිණිලා අර පීඨිකාව මතම නැවත තැන්පත් වුණා. පීඨිකාව මත තැන්පත් වුණාට පස්සේ දැන් වඩම්වන්න සුදුසුයි. ඊට පස්සේ මොකද වුනේ? දැන් මේ විදියට රයිතුමා පුද පූජාවන් පවත්වාගෙන ඉන්නකොට වප් මාසේ පුරපසළොස්සක් පොහොය දවස් වෙනකොට දැන් වඩම්වන්න සූදානම් කරගත්තා. ඊට පස්සේ රයිතුමා මේ විදියට
දැන් මේ පාටලිපු මෙතන දැන් මේ බෝධීන් වහන්සේ බුද්ධගයාව සිට පාටලිපුත්‍රයට වැඩමවා ගන්න ඕනේ. ඒ වැඩමවා ගන්න රජුරෝ මොකද කරේ? ලස්සන මේ යානාවක් පිළියෙල කරගත්තා. යානාවක් පිළියෙල කළා, යානාවත් සරසලා දැන් මේ ස්ථානයේ ඉන්නවා තව සංඝමිත්තා තෙරණින් වහන්සේ. ඒ වගේම භික්ෂුණීන් වහන්සේලා. දැන් මේ බෝධීන් වහන්සේ සංඝමිත්තා තෙරණින් වහන්සේට බාර දෙන්න ඕනේ. සංඝමිත්තා තෙරණින් වහන්සේ සමග තවත් රහත් තෙරණින් වහන්සේලා 11 නමක් සූදානම් වුණා ලංකාවේ ගමනට. එතකොට මේ ලස්සන රතයක් සූදානම් කළා පාටලිපුත්‍රේ දක්වා. පාටලිපුත්‍රේ තමයි මේ ඒ ගඟ තියෙනවා, ගංගානම් ගඟ. එතනින් නම් ගංගානම් ගඟ හරහා මුහුද දක්වා වැඩමවන්න ඕනේ. එතකොට පාටලිපුත්‍ර නගරේ තමයි අග නගරේ අශෝක රජතුමාගේ. එතකොට මේ රාජධානී අගනුවරට වාහනෙන් වැඩමවනවා. වාහනෙන් වැඩමවලා දැන් ඒ වාහනේත් ලස්සනට සකස් කරා. ඒ වාහනේ ඒ ගංගානම් ගඟ තියෙන තැනට එනකන් එතනට මේ වැඩමවනකන් සතියක් කාලේ ගත වුණා. සතියක් ගත වුණා. ඒ සතිය පුරාවට පූජා පවත්වමින් දැන් ඒ වඩම්වද්දි වටේ ඉන්න ජනතාව මේ වන්දනාමාන කරනවා. ඊට පස්සේ අහසින් දෙවිවරු වන්දනාමාන කරනවා. පාර දිගේ සරසලා තියෙනවා මල් වලින්. ඊට පස්සේ පංචතුරේ නාදයෙන් යුත් පෙරහැරෙන් තමයි වඩම්වන්නේ. ඊට පස්සේ ඒ පාටලිපුත්‍රයට වඩම්වලා එක්තන සල් ගහක් තිබුණා. ඒ සල් ගහේ නගරේ නැගෙනහිර දිසාවේ ඒ සල්ගහ තිවිච තැන තමයි සුමන සාමණේර රහතන් වහන්සේ රජතුමාට අර ධාතුන් වහන්සේලා වඩම්මන් ගිහිල්ලා පණිවිඩය කිව්වේ අන්නේ සල්ගහ ළඟදී. සල්ගහ ළඟ සල්ගහ යට බෝධීන් වහන්සේ තැන්පත් කළා. එතකොට නැවට නැවේ වඩම්වන්න සූදානම් කිරීමට සඳහා එතකොට එතනට එන සතියක් ගියා. ඒ කියන්නේ බුද්ධගයාවේ සිට පාටලිපුත්‍රයට රථයකින් රථ පෙරහැරින් වඩම්වාගෙන එන සතියක් ගත වුණා. ඊට පස්සේ සල් සෙවණි සල්ගහක සෙවණි වඩා හිඳෝලා ඊට සූදානම් කරා නැවක්. නැවක් සූදානම් කරා පාටලිපුත්‍රීනම් මුහුද දක්වාගෙන. ඉතින් රජතුමා ඊට පස්සේ මේ විදියට මුහුද දිගේ ගංගානම් ගඟ දිගේ මුහුද දක්වා එන්න සූදානම් කළා. රජතුමා මොකද කරේ? ඒ නැවට බෝධීන් වහන්සේ වඩම්වන්න රජතුමා මුහුදට බැස්සා. මුහුදට බැහැලා රජතුමාත් ඒ වගේම රජදරුවෝ ඊට පස්සේ අනිකුත් ජනතාව මුහුදේ කරවටක් ගිලෙනකන් මේ ගමන් කළා කියනවා. බෝධීන් වහන්සේ දැන් විශාල කටාරමක්. ඒසාවේ බෝධීන් වහන්සේත් ලොකු සාකාවක්නේ බෝධීන් වහන්සේගේ. එතකොට ගොඩාක් බරයි. එතකොට වෙන ක්‍රමයක් පාවිච්චි කරේ නැහැ. දැන් අද කාලේ වගේ මේ උස්සන්න පුළුවන් උපකරණ යන්ත්‍ර සූත්‍ර මොකද පාවිච්චි කරේ නැහැ. ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ඒ පින රැස් කරගන්න ඕන නිසා මොකද කරේ? රජතුමාම ඒ වගේම අනිකුත් පිරිසත් තමන්ගේ කරමතින් තම ඔසවාගෙන බෝධීන් වහන්සේ කටාරම සහිතව මුහුදටත් බැහැලා ගඟට බැහැලා ඉස්සෙල්ල දැන් මෙතනදි ගඟට බැහැලා කරවටක් ගිලෙනකන් ගමන් කළා. ගමන් කළේ ඒ නැවේ වඩා හිඳවලා ඊට පස්සේ නැවට සංඝමිත්තා තෙරණින් වහන්සේත් වැඩමුවා. ඒ පිරිවර අනිකුත් තෙරණින් වහන්සේලාත් වැඩමුවා. වැඩමල බාර දුන්නා රජතුමා. ඊට පස්සේ රජතුමත් ගොඩබිමින් ගමන් කළා. දැන් නැව ගඟ දිගේ වැඩමුණා බෝධීන් වහන්සේ. ඊට පස්සේ මුහුදේ වෙරළට ආවා නැවතොටට. නැවතොටට ආවට පස්සේ රජතුමා ආයෙත් වතාවක් වන්දනාමාන කළා. දැන් අනිත් නැවට ආයෙත් බෝධීන් වහන්සේ මාරු කරන්න ඕන. එතකොට බෝධීන් වහන්සේට එතනදිත් වන්දනාමාන පුදු පූජා පවත්වලා රජතුමා එතනදී නැවත වතාවක් ජයසීමා බෝසවින්දුන්ට තමන්ගේ රාජ්‍ය පූජා කළා කියනවා. දෙවිලි වතාවටත් බෝධීන් වහන්සේට පූජා කළා. පූජා කරලා ඒ රාජ්‍යයෙන් බෝධීන් වහන්සේ අභිෂේක කරලා ඊට පස්සේ රජුරෝ බෝධීන් වහන්සේට සම දුන්නා. ඉතින් ඒ වෙලාවේ රජතුමා කොච්චර බෝධීන් වහන්සේට ආදරේද කියන්නේ මේ රජතුමා කඳුළු සලන්න ගත්තා බෝධීන් වහන්සේ දැන් ඒ භූමියෙන් පිටත් වෙලා වඩින් නිසා. ඉතින් රජුරෝ ඈතට යනකම් බලන් ඉඳලා කඳුළු සලලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා බුදුගුණ සිහි කරගෙන නැවතුණා. ඊට පස්සේ බෝධීන් වහන්සේ සංඝමිත්තා තෙරණින් වහන්සේ වඩමවගෙන ආවා. ඒ එනකොට මුහුදේ ඒ නැව ගමන් කරද්දී නැව වටා යොදුන් හතක් දුරට රළ නැහැ කියලා. ඒ රළ ඔක්කොම නැති වෙලා මුහුද නිසල වුණා. පහසුවෙන් නැවට ගමන් කරන්න පුළුවන්. හෙල්ලෙන්නේ නැහැ, හෙල්ලෙන්නේ නැහැ. අපි නැව කනකොට මුහුදේ හරි අමාරු වෙන හෙල වෙනමනි. වැනෙනවා, මුහුදු රළ වෙනවා. ඒ කිසිම දෙයක් නැහැ. මුහුදේ වැස්ස නැහැ,
කිසි කලබලයක් උලන්නේ බොහොම නිසල්මනේ නැව ඉදිරියට වේගෙන් යදිනවා. ඒ එනකොට තව සිදුවීමක් වෙනවා මොහොතේදී. ඒ වඩම්මනකොට මොහොතේ ඉන්නෝනේ නාගයෝ. මේ නාගයන්ට ඕන වෙනවා බෝධිනාච ලබා ගන්න. ඒගොල්ලෝ වන්දනාමාන කරන්න කැමති. ඒගොල්ලෝ මේක ගන්න ක්‍රමයක්. දැන් වෙන කෙනෙක් අරගෙන ආව නම් මේ බෝධින් වහන්සේ නාගලෝකයට වඩම්ම ගන්නවා මොහොතේදී. කවුරුත් නැහැ නෙවෙයි. ඒගොල්ලන් ඊර්ධි බලය තියෙනවා. නාගයන්ට ඊර්ධි තියෙනවනේ ඒ ඊර්ධි පාවිච්චි කළා. නමුත් සංගමිත්තාතරේණන් වහන්සේගේ ඊර්ධි ඊට වඩා ප්‍රබලයි. ඒ තෙරණින් වහන්සේ රහත් තෙරණින් වහන්සේ මොකද කළේ? ගුරුලෙකුගේ වේශයක් අරගෙන, මහා විශාල ගුරුලෙක් වේශයක් අරගෙන, ගුරුළු බය නාගේ බයන ගුරුලන්. එතකොට ඒ ගුරුලෙක් වේශය අරගෙන ආසින් ඇවිල්ලා මේ බෝධින් වහන්සේ ආරක්ෂා කළා. ඒකට බය වෙලා නාගයෝ ඊට වඩා අඩු ඒගොල්ලන්ගේ බලේ මේ බය වෙලා අයින් වුණා. නමුත් නාගයෝ ඇවිල්ලා ඊට පස්සේ තෙරණින් වහන්සේට වැඳලා ආයාචනය කළා, අනේ අපිටත් බෝධින් වහන්සේ වන්දනාමාන කරගන්න අවස්ථාවක් හදලා දෙන්න කියලා. ඊට පස්සේ නැවෙන් ඒ බෝධින් වහන්සේ අරගෙන තෙල් කටාර සහිත රෝපණය කරපු නැවෙන් අරගෙන නාගලෝකයට වැඩමුවා. ඒ කියන්නේ මුහුදෙදී ලංකාදීපයකට. ඒතර මුහුදේ ඇවිල්ලා මුහුදෙදී නාගලෝකයට ආඩම්මන සතියක් පුරාවට තිබ්බා කියනවා. සතියක් පුරාවට නාගලෝකෙ බුදු සත්කාර කරා. එතකොට මේ මුහුදේ එතකොට නාගලෝකේ සත්‍යයක් බුදු සත්කාර කරලා ඊට පස්සේ ළඟා වුණා දඹකොළ පටුනට. ඒ කියන්නේ ලංකාවේ දඹකොළ පටුනට. දැන් මේ අතර දැන් මේ පිටත් වෙන්න බෝධිනන්සේ දඹදිව පිටත් වෙන්න පටන් ගත්ත මොහොතේ ඉඳගෙන ඒ වගේම ලංකාවට දැන් සත්‍යයකට කලින් ආවනේ සත්‍යයක් වෙනවනේ. දැන් ඒ කාලය තුල රජතුමා අනුරාධපුරේ සූදානම් වුණා. අනුරාධපුරේ රාතන් වහන්සේලාගේ මිහිඳු මහ රහතන් වහන්සේගේ උපදෙස් මත ඒ වගේම කලින් ධාතුන් වහන්සේලා වැඩමවල තියෙනවනේ. ඒ අත්දැකීම් එක්ක රජතුමා අනුරාධපුරේ උතුරු නගරේ උතුරු දොරටුවේ ඉඳගෙන දඹකොළ පටුන යාපනේ ලංකාවේ ඉහළ කෙළවරේනේ. එතකොට දඹකොළ පටුන දක්වාම සුදු වැලි අතුරවල ලස්සනට මා දැන් අද කාලේ වගේ පාරවල් නැහැ ලස්සනට කාපට් කරලා හදලා. එතකොට සුදු වැලි අතුරවල ඊට පස්සේ දෙපස මල් ගවසන් මල් නඳවන්න පුළුවන් කුළුණු හදලා ඊට පස්සේ දජ පතාක පොඩි වලින් සරසලා මාර්ගයේ දිගට සරසලා ලස්සනට හැදුවා. හදලා දඹකොළ පටුනේ පීඨිකාවක් හැදුවා. පීඨිකාවක් හදලා එතන ඈත වෙර ඈත මුහුද එනකොට නැව පේන විදියට සමුද්‍රාසන ශාලාව කියලා කියනවා ඒකට පස්සේ කාලේ. ඉතින් සමුද්‍රාසන ශාලාව කියන ශාලාව තියෙන තැන එතන මේ පස්සේ හැදෙන්නේ. එතන පීඨිකාවක් හදලා රයිතුම බලාගෙන ඉන්නවා. එතකොට මේ බෝධින් වහන්සේ දඹදිවෙන් වඩම්මද්දි බෝධින් වහන්සේ විතරක් නෙමෙයි බෝධින් වහන්සේගේ උපස්ථානයේට ශාස්ත්‍රීය පවුල් වලින් පවුල් 18කුත් ඇමති පවුල් වලින් 8කුත් ඊට පස්සේ බ්‍රාහ්මණ ගෘහපති ඊට පස්සේ ගොපලු වලස් කුල කාලිංගාදී මේ නොයෙකුත් කුඹල් එක එක මේ තේසකාර කුලේ එක එක පවුල් වලින් 8 බැගින් පවුල් 8 බැගින්. එතකොට රජ පවුල් වෙන 18යි. ඒ විදිහට බුකු පිරිසක් උපස්ථානයේ පිණිස එහෙමම නැමේ නගල පිටත් කළා උපස්ථාන කරමින් ඉන්නේ. ඒ විතරක් නෙමේ අශෝක රජතුමා බෝධින් වහන්සේට දිගටම පැන් වැඩීම පිණිස පැන් පූජා කිරීම පිණිස පැන් වඩන්න රන් කල 8කුත් ත්‍රිති කල 8කුත් ඒකම පූජා කළා. ඉතින් දැන් මේ විදිහට යෝගෙම අර අරිට ඇමතුමා ඇතුළු පිරිස ඒගොල්ලෝ තේ නැවෙනවා. දැන් මේ පිරිසත් අරගෙන නැවෙනවා. එනකොට පාටලිපුත්‍රයන් ආවා වෙරළට. එතනට කියන්නේ තාමුලිජ්ජ කියලා. තාමුලිජ්ජ කියන්නේ නැවතුරට ඇවිල්ලා එතනින් දඹකොළ පටුනට ආවා. දඹකොළ පටුන වඩම්මලා දැන් රයිතුමා බලාගෙන ඉන්නවා. රයිතුමා එනකොට දැන් ඈත එනකොට බෝධින් වහන්සේ වඩම්මගෙන නැව වෙරළට ඇතුල් වෙන කලින්ම රයිතුමා මුහුදට බැස්සා. මුහුදට බැහැලා කරවටක් ගිලෙනකම් මුහුද ගියා කියනවා. ගිහිල්ලා බෝධින් වහන්සේ පිළිගත්තා. පිළි අරගෙන ඒ කටාරම සහිතව බෝධින් වහන්සේ වඩම්මාගෙන ආවා. ඊට පස්සේ එතන පුද පූජා පැවැත්වුවා. රයිතුමා පුද පූජා පවත්වලා එතනදිම මොකද කරේ? ලංකා රාජ්‍යනුත් පූජා කළා. ලංකා රාජ්‍යත් රයිතුමා පූජා කළා කියනවා. පූජා කළා දවස් 3ක් තමන්ගේ රාජ්‍ය අතහැරලා දොරටුපාල තනතුරට පත් වෙලා දොරටුපාලෙක් විදියට බෝධින් වහන්සේට උපස්ථාන කරා කියනවා. රජ වෙලා කරනවට වඩා රජුරෝ කල්පනා කරා මම දොරටුපාලෙක් කියලා රජකම අතහැරලා උපස්ථාන කරනවා කියලා. ඉතින් අනිත් කුලවල කට්ටියට 16ක් කුලවල කට්ටියට රාජ්‍ය පාලනය කරගෙන යන්න කිව්වා.
ඊට පස්සේ මේ දවස් තුනක් ඔය විදිහට උපස්ථාන කරලා දොළුට පාලෙන් විදිහට ඊට පස්සේ නැවත රාජකම් ගත්තා. ඊට පස්සේ මේ උඳුවප් මාසෙ ඒ පොය පහ වුණාට පස්සේ දැන් උඳුවප් පොය එහෙම දැන් වඩමගෙන ඇවිල්ලා දවස් 10ක් ගත වුණා. දැන් නාගලෝකේ වන්දනා කරා සතියක්. රාජතුමා දවස් තුනක් මෙතන වන්දනාමාන කළා. ඊට පස්සේ දැන් බෝධින් වහන්සේ අනුරාධපුරයේ බලා වඩම්වන්න සූදානම් කරගත්තා. ඉස්සෙල්ලාම වඩම්මගෙන එන ගමන් දැන් දවල් රැය දෙකේම පුද පූජා පවත්වමින් තමයි වඩම්මන්නේ. ප්‍රාචීන විහාරයේ කියන තැනට වඩම්මගෙන ආවා. එතකොට උදේ සංඝරත්නය මේ රහතන් වහන්සේලා තුරු සංඝරත්නයට රජතුමා දානි පූජ කරා. එතකොට මිහිඳු මහරහතන් වහන්සේ වැඩ ඉන්නවා. මිහිඳු මහරහතන් වහන්සේ ස්ථානයේදී බුදුරජාණන් වහන්සේ නාගදීපයට වැඩම කළ විස්තරය නාගදීපයට වැඩලා ලංකාව පුරාම මේ ස්ථානවලට වැඩලා සමාජ සේවයෙන් වැඩ ඉඳලා පූජනීය බවට පත් කරපු දැන් තියෙන මේ විස්තර ඔක්කොම රජතුමාට එදා තමයි කියලා දුන්නේ. රජතුමා දැනගත්තේ එහෙනම් මේ භූමියේ මේ ස්ථාන බුදුරජාණන් වහන්සේ වැඩපු ස්ථාන, පූජනීය ස්ථාන, පෙර විහාර කළ යුතු ස්ථාන, ඒ ඔක්කොම රජතුමා දැනගත්තා. මේ ප්‍රාචීන විහාරය නාග විහාරය කියලා කියන්නේ එන්නේ එතන. ඒතකොට නාග විහාරය කියන ස්ථානයේ තමයි ඉස්සෙල්ලාම බෝධින් වහන්සේ මේ දඹගලපටනෙන් පස්සේ වඩා හිඳෙව්වේ. දඹගලපටනත් ඒතකොට පූජනීය ස්ථානයක්. ඊට පස්සේ නාග විහාරය, යාපනේ නාග විහාරය, ඒකත් පූජනීය ස්ථානය. බෝධින් වහන්සේ වඩා හිඳවල තිබ්බා. ඊට පස්සේ එතනින් තිවංක බමුණුගම කියන ස්ථානයට වැඩම කළා. මේ තිවංක බමුණුගම කියන ස්ථානයට වැඩම කළා. එතනත් බෝධින් වහන්සේ වඩා හිඳවල තිබ්බා. තිවංක බමුණුගමෙන් පස්සේ අණ්ඩාධපුරේ දක්වා කෙලීම වැඩම කරගෙන ආවා. උඳුවප් මාසේ පොය පහ වෙලා දවස් 14ක් විතර යනකොට 14 වෙනි දිනේ තමයි අණ්ඩාධපුරේට වැඩම කළේ. අණ්ඩාධපුරේට පෙරහැරින් වැඩමගෙන ඇවිල්ලා එතකොට දැන් අහසින් දෙවිවරු වන්දනාමාන කළා, මිනිසුත් වන්දනා කරනවා වටින්. මේ විදිහට වැඩමගෙන ඇවිල්ලා අණ්ඩාධපුරේ උතුරු දොරටුවෙන් නගරේ උතුරු දොරටුවෙන් නගරයට ඇතුල් කළා. ඇතුල් වෙලා ඊට පස්සේ දකුණු පැත්තෙන් නගරින් පිටට ගිහිලා මහමෙවුනාවෙන් දකුණේ තියෙන තර මහමෙවුනා උයනට මේ බෝධින් වහන්සේ වැඩමගෙන ආවා. මීට කලින් දැන් මේ බෝධින් වහන්සේ රෝපණය කළ යුතු තැනක් තියෙනවානේ. ඒ රෝපණය කළ යුතු තැන කලින්ම මිහිඳු මහරහතන් වහන්සේ පෙන්වලා තියෙන රජතුමාට. ඒ කොතනද? මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ දෙවෙනි දවසේදී රජතුමත් එක්ක යනවනේ මේ මහා විහාරයේ වටින වැදගත්ම ස්ථාන ටික, පොහොයගේ සීමාව, ඒ ස්ථාන පෙන්වන්න. ඉතින් අර මිහිඳු මහරහතන් වහන්සේ සමන්මල් අරගෙන සමන්මල් මිටි අටගානේ විසරවල තමයි තැම්පෙන්නේ. එතකොට මාලිගාවේ ඒ මහාමේගු උයන තිබිච්ච රජ මාලිගාවේ, ඒ කියන්නේ දැනට අපේ ජයසීමා බෝධි සමිඳුන් වැඩ ඉන්න ස්ථානේ, එතන දොරකඩට ගිහිල්ලා, ඒ මාලිගාවේ දොරකඩට ගිහිල්ලා එතනට අර සමන්මල් අට මිටක් විසිරෙවුවා. දැම්ම පූජ කළා. එතකොට මහා පොළොව කම්පා වුණා. මහා පොළොව කම්පා වුණා රජතුමා ඇයි කියලා ඇහුවානේ. එතකොට කිව්වා මේ රහතන් මහරහතන් වහන්සේ මේ ස්ථානයේ තමයි සිව් බුදුරජාණන් වහන්සේලාගේ බෝධින් වහන්සේලා පිහිටන්නේ. ඒ කියන්නේ ඒ වෙනකොට කකුසඳ, කෝණාගමන, කාශ්‍යප කියන බුදුරජාණන් වහන්සේලාගේ බෝධින් වහන්සේලා වැඩ ඉඳලා තියෙන ස්ථානේ. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඇසතු බෝධින් වහන්සේත් මේ ස්ථානයේ තමයි රෝපණය වෙන්නේ කියලා මිහිඳු මහරහතන් වහන්සේ පෙන්වලා තියෙනවා. ඒ නිසා රජතුමා ස්ථානේ දන්නවා. ඊට පස්සේ ඒ ස්ථානයට වැඩම කළා බෝධින් වහන්සේ. වැඩම කරවලා ඒ ස්ථානයේ දැන් ලංකාවේ හිටපු ඒ බෝධින් වහන්සේට උපස්ථාන කරන පිරිස ඉන්නවනේ. වෙන් කරපු ඒ පිරිස රථයෙන් අරගෙන තැම්පත් කරපු ගමම්ම මේ බෝධින් වහන්සේ මොකද වුණේ? බෝධින් වහන්සේ අහසට පැන නැග කියනවා. අහසට පැන නැගලා මේ රියන් 80ක් උසට පැන නැග කියනවා. රියන් 80ක් උසට පැන නැගලා ආචාර්ය ප්‍රතිහාරය පෑවා. එතකොට එතන හිටපු රජතුමා, ඊට පස්සේ අනිකුත් රජදරු, අනිකුත් ජනතාව ප්‍රීතිගෝසා කරා කියනවා. මිනිස්සු අර උතුරු සළු අතට අරගෙන හිසවටා කරගෝමින් ප්‍රීතිගෝසා කරා කියනවා. දෙවිවරු හාසින්නම් ප්‍රීතිගෝසා කරා සාදුකාර දුන්නා. ස්වාමීන් වහන්සේලත් එතන හිටපු රහතන් වහන්සේලත් සාදුකාර පැවැත්වුවා. ඒ ආචාර්ය දැකලා ඊට පස්සේ ඒ බෝධින් වහන්සේ අහසේ තිබුණා. එතනත් සතියක් අහසේ තිබුණා. සතියක් අහසේ තිබිලා ඊට පස්සේ නැවත පොළොවට මේ තැම්පත් වුණා. ඊට පස්සේ තැම්පත් වෙලා දැන් මේ බෝධින් වහන්සේ ඒත් රෝපණය කරන්න
මනාකුන්නේ අතින් රෝපණය කරන්නේ හැ දැන් රෝපණය වෙන්නේ කොහොමද බෝධීන් වහන්සේගේ අර මුල් ආපෝ තියෙනවනේ තෙල් කටාර මේ රන් කටාරමේනේ තියෙන්නේ රන් කටාරමේ තමයි මුල් තියෙන්නේ ඒ මුල් ඒ පාත්‍රයෙන් එළියට ඇවිල්ලා ඒ ස්ථානේ පාත්‍රයේ වටේට ගමන් කරලා මහ පොළොවට ඇදගත්තා මහ පොළොවට ගක ගමන් කළා බෝධීන් වහන්සේ එතකොට ඉබේම රෝපණය වුණා බෝධීන් වහන්සේ එතනම රෝපණය වුණා රෝපණය වුණාට පස්සේ මහා වැසියස කියලා මහා වැසිය හැලා ඊට පස්සේ වලාකුළු වලින් මේ වැහිලා ගියා ඒ බෝධීන් වහන්සේ සහිත ඒ ප්‍රදේශයේ බෝධීන් වහන්සේගෙන් සඩ්වන් රැස් විහිදුනා එතකොට මේ පූජාවන් මේ ආශ්චර්ය ප්‍රාතිහාර්ය බලන් හිටපු මිනිස්සු සාදුකාර දුන්නා කියනවා ඊට පස්සේ දැන් මේ බෝධීන් වහන්සේ රෝපණය කරාට පස්සේ ඒ බෝධීන් වහන්සේගේ ශාඛාවල් තිබුණා. ඒ කියන්නේ දක්ෂිණ ශාඛාවේ තව අතු තිබ්බා කියනවා. දැන් මේ වඩම්ම බෝධීන් වහන්සේ ඒ කඳේ දිග ප්‍රමාණය රියන් 10ක් වෙනවා. ලොකු බෝධීන් වහන්සේ නමක්. එතකොට අතු පහක් තිබ්බා කියනවා වඩම්මන්ති. ඒ අතු පහේ තවත් කුඩා මේ ශාඛාවල් තිබිලා තියෙනවා. රියන් 4 වගේ. ඉතින් මේ ප්‍රධාන අතු පහේ වඩම්මන්තිම නම් දිවදී තියෙනකොටම බෝධි මේ බීජ පහක් තිබිලා තියෙනවා. කියන්නේ එක අත්තක එක බීජය ගන්න. බීජ පහක් තිබිලා තියෙනවා. එතකොට ඒ බීජත් එක තමයි මෙහිට වැඩමුවේ. වඩම්මන්ට පස්සේ දැන් රෝපණය කරාට පස්සේ ඒ බීජ ඒ ශාඛාවලින් දැන් මෝරලා ඊට පස්සේ ඒවා වැටුණා. ඉස්සෙල්ලාම වැටෙන්නේ නැගෙනහිර පැත්තේ තියෙන බීජය. නැගෙනහිර ශාඛාව තියෙනවානේ. නැගෙනහිර ශාඛාවේ තියෙන බීජය වැටුණා. මිහිඳු මහ රහතන් වහන්සේ බීජය අරගෙන රජතුමාට දුන්නා. රජතුමා එක රෝපණය කරා. රෝපණය කරාම ඒ බීජයෙන් පැල 8ක් හැදුණා කියනවා. පැල 8ක් පැන නැංගා. ඒ පැල 8 එක එක ස්ථානවල විශේෂ ස්ථානවල රෝපණය කරා. ලංකාවේ මේ ඉස්සෙල්ලාම බෝධීන් වහන්සේ ලංකාවට වැඩම ඇතුළුනේ දඹගොලපටුනේ. දඹගොලපටුනට එක පැලයක් ලබා දුන්නා. ඊට පස්සේ ප්‍රාචීන විහාරයේ ඊට පස්සේ තිවංක බමුණුගේට ලබා දුන්නා. ඊට පස්සේ තව මිහින්තලේ ඊට පස්සේ තව ඉසුරුමුණිය, කතරගම ඒ වගේ ස්ථාන චන්දනගාමි කියලා තියෙනවා. ඒ ස්ථානවලට මේ ශාඛාවල් රෝපණය කරන් ලබා දුන්නා. ඊට පස්සේ තවත් ශාඛාවල් හතරක් තියෙනවනේ. ඒ ශාඛාවල් හතරිනුත් බීජේ වැටුණා. ඒ බීජ කලින් තිබිච්ච ඒවා. ඒ මෝරලා හැදුනට පස්සේ ඒ බීජ වැටුණාට පස්සේ ඒ බීජ වලින් එකකින් කියන්නේ ඒ බීජ එතන හතරක් තියෙනවනේ. ඒ හතරෙන් බීජ 8 ගානේ. එකකින් පැල 8 ගානේ 32ක් හැදුනා. ඊට පස්සේ 32 ලංකාවේ යොදුනක් ගානේ වෙන මේ දිවෙන පුරාම රෝපණය කළා. එතකොට දැන් අපි ඒවට කියනවා දෙතිස්ඵල බෝධීන් වහන්සේලා කියලා. එතකොට ලංකාවට ජයසීමා බෝධීන් වහන්සේ ලැබුණා. අපි අනුරාධපුරේ මහමෙවුනාවෙනි රෝපණය වෙලා අදටත් අපි වන්දනාමාන කරනවා. ඒ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයටපත් වෙච්ච ජයසීමා බෝසමිඳුන්ගේ දක්ෂිණ ශාඛාව. අපි ඒකට ගොඩාක් ඉහලින් ගරුසර දක්වනවා. ඒ වගේම අෂ්ටඵල බෝධීන් වහන්සේලා ලැබුණා. ඒ ලැබුණෙත් හැබැයි ඒ මුලින්ම වඩම බෝධීන් වහන්සේගේ බීජවලි. ඒ නිසා ඒකත් ජයසීමා බෝසමිඳුන් වහන්සේ වගේම අපිට වටිනවා. ඒ ස්ථානවලින් අපිට දැනට කතරගම බෝධීන් වහන්සේ වැඩ ඉන්නවා. මිහින්තලේ වැඩ ඉන්නවා. ඉතින් හැම බෝධීන් වහන්සේ නමක්ම වෙනකොට ජීවමානව නැහැ. ඊට පස්සේ දෙතිස්ඵල බෝධීන් වහන්සේලා ඒ වෙනුත් අපිට ගොඩක් බෝධීන් වහන්සේ ලංකාවේ වැඩ ඉන්නවා ජීවමානව. නැතම් ස්ථානවල ස්ථානේ විතරයි තියෙන්නේ. සමහර තැන්වල ස්ථානේ හොයාගන්නත් නැහැ. ඉතින් අපි ඒ ස්ථානවලටත් ඒ බෝධීන් වහන්සේලාටත් ජයසීමා බෝසමිඳුන්ට වගේම පුදු සත්කාර කරන්න ඕනේ. මොකද අපිට තමාට ලංකාව පුරා ඉන්න අයට ළඟටම නැහැ අනුරාධපුරයට යන්න. ගොඩක් දුරයි. නමුත් වන්දනාමාන කර ජයසීමා බෝසමිඳුන්ට අපිට පුළුවන් අපිට කිට්ටුව 25 බෝධීන් වහන්සේ නමක් වැඩ ඉන්නවා නම් ඒ ස්ථානට ගිහිල්ලා වන්දනා කරන්න. සමහරට බොහෝ අය ඒ ස්ථාන ගැන එච්චර සැලකිල්ලක් දක්වන්නේ නැහැ. අපි අනුරාධපුරයට වඩින්න ඕනේ කියලාම තමයි හිතන්නේ. නමුත් අනුරාධපුරයට වඩිනවා කියන එක නිතර වන්දනාමාන කරන්න ලැබෙන්නේ නැහැ. නමුත් අපිට සමහරට පොඩි වෙලාවකින් යන්න පුළුවන්. නිතර යන්න පුළුවන්.
ස්ථානයක් අපට කිට්ටුව තියෙන. නමුත් අපි වැඩිහම අපි දකින්න ගොඩක් වෙලාවට ඒ ස්ථාන ගැන ඒ බෝධින් වහන්සේලාට ඒ තරම් සැලකිල්ලක් දක්වලා නැහැ. ඒ ස්ථානවලට කවුරුත් වැඩි සැලකිල්ලක් දක්වලා නැහැ. අපිට පුළුවන් ඒ ස්ථානවලට ගිහිල්ලා අපි ජයසීමා බෝ සමිඳුන්ට උපස්ථාන කරන්න යම්සේද ඒ විදිහට උපස්ථාන කරන්න. දැන් ඒ රජතුමා තමයි මේ විදිහට උපස්ථාන කරමින් මේ පින් රැස් කරගත්තේ. ඒතකොට රජ කෙනෙකුට කරන්න පුළුවන් උපස්ථානනය කරලා තියෙන්නේ. නමුත් අපිට සාමාන්‍යයෙන් ඒ උපස්ථාන ඒ විදිහටම කරන්න බැහැනේ. නමුත් අපිට පුළුවන් ඒ බෝධීන් වහන්සේලා වැඩ ඉන්න ස්ථානවලට ගිහිල්ලා අපි ජයසීමා බෝ සමිඳුන් වහන්සේ වන්දනා කරන්න යනවා. අපිට පුළුවන් ඉදිරි උපස්ථාන කරනවානේ. අපිට අනිත් බෝධීන් වහන්සේලාටත් ඒ ශාකාව වහන්සේලාටත් ඒ විදිහට අපිට ගිහිල්ලා පිරිසුදු කළා, මල්ලාසන පිරිසුදු කළා, ඒ භූමි පිරිසුදු කළා, ඒ ස්ථානවල තියෙන අඩුපාඩු හදලා, ඒ ස්ථානවලට කරන්න ඕන දේවල් අපි කරලා, ඊට පස්සේ අපිට මල් පහන්, අනිකුත් ගිලම්බස දානිය ආදී සියලු දේ අපිට බුද්ධ පූජාවන් වශයෙන් පූජා කරන්න පුළුවන්. ඉතින් මේ බෝධීන් වහන්සේ මුල් කරගෙන අපිට ගොඩක් ඉංගස් කරගන්න පුළුවන්. අපිට ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා වගේ තමයි. මොකද ජීවමාන බුදුරජාණන් වහන්සේ අපිට දැන් දැක බලා වන්දනා කරන්න බැහැනේ. නමුත් අපිට ධාතුන් වහන්සේලාත් බොහෝ විට අපිට ඇස් දෙකෙන් බලන්න බැහැනේ. බෝධීන් වහන්සේ අපිට ඇස් දෙකෙන් දකින්න පුළුවන්. ධාතුන් වහන්සේලා වැඩ ඉන්නේ බොහෝ විට සෑයක් තුළ. අපිට පේන ඇස් වලින් දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් අපිට කියලා වන්දනා ගන්න පුළුවන්. ඒ වුණාට බෝධීන් වහන්සේ හැමදාම අපිට දැස් වලින් බලා ගන්න පුළුවන්. දැස් වලින් බැලුවාට පස්සේ අපිට ශ්‍රද්ධාවක් උපදිනවා නේද? අපි ධාතුන් වහන්සේලා දකින්න ලැබිච්ච අවස්ථාවල සතුට වෙනවානේ. ඒ වගේ සතුටක් අපිට බෝධීන් වහන්සේ බලලා සතුට වෙන්න පුළුවන්. බෝධීන් වහන්සේට අප උපස්ථානත් අපිට ඍජුවම කරන්න පුළුවන්. එතකොට අපිට කරන්න උපස්ථාන එතන ගොඩාක් තියෙනවා. මොකද මේ බෝධීන් වහන්සේලා ජීවමානයි. ජීවත් වෙන සජීව වස්තුවක්නේ. ඒ නිසා දැන් අපි කියලා පැන් වඩන්නේ. එතකොට අපිට බෝධීන් වහන්සේ පැන් වඩන්නේ බෝධීන් වහන්සේ හොඳින් වැඩීම පිණිස. දැන් ඇතැම්ම බෝධීන් වහන්සේට වන්දනාමාන කරද්දී පැන්වක් කරන්නේ ආමගේ මේව දුර වෙන්න, අරව ලැබෙන්න, මේව නැති වෙන්න කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ උපස්ථාන කරනවා කියන අදහසකින් නෙමෙයි බොහෝ දෙනෙක් ඒ කටයුතු කරන්නේ. නමුත් අපි කරන්න ඕනි බුදුරජාණන් වහන්සේට අපි අප උපස්ථාන කරනවා. බුදුරජාණන් වහන්සේ මේ ජීවමාන වැඩ ඉන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ හිටියානම් අපි කොහොමද අප උපස්ථාන කරන්නේ? අපි කොහොමද සත්කාර කරන්නේ, සලකන්නේ? ආන් ඒ විදිහට හිතලා තමයි අපි බෝධීන් වහන්සේට සලකන්නේ. අපි සෑයකට ගිහිලා වන්දනාමාන කරනවා. නමුත් බෝධීන් වහන්සේ ජීවමාන වන නිසා අපිට ඊට වඩා උපස්ථානයක් කරන්න පුළුවන් එතනදී. එතනට ගියාම මොකද සජීවි බෝධීන් වහන්සේ. සජීවි නිසා අපි ඒ ගැන හිතලා දැන් අපි පැන් වලින් බුදු පූජා පවත්වද්දී ඒ බෝධීන් වහන්සේ ජීව වැඩෙන්න ඕනේ. බෝධීන් වහන්සේට මොනවත් කිසිම හානියක් නොවන විදිහට දැන් ඇතම් ස්ථානවල බෝධීන් වහන්සේට හානි වෙලා තියෙනවා ඒ අපි කරන වැඩ නිසා. ඉතින් අපි ඒ නිසා බෝධීන් වහන්සේ බුදුරජාන් වහන්සේම කියලා හිතාගත්තහම අපිට හොඳට යප උපස්ථාන කරන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ ඉන්නවා කියලා හිතාගෙන දැක බලාගෙන වන්දනාමාන කරන්න පුරුදු වෙන්න. ඉතින් අපිට ගොඩාක් ලොකු ලාභයක් තමයි බෝධීන් වහන්සේ ලැබීම. එතකොට බලන්න මිහිඳු මහරහතන් වහන්සේ අපිට ධාතුන් වහන්සේත් ලබා දුන්නා, ඊට පස්සේ බෝධීන් වහන්සේත් ලබා දුන්නා. බෝධීන් වහන්සේගේ ශාඛාවත් අපේ ලංකාව පුරාම ආවරණය වෙන විදිහට තමයි මිහිඳු මහරහතන් වහන්සේ ඒ දෙවන පැත්‍රයතුමා සමග මේ පිහිටව ගත්තේ. ඉතින් ඒ නිසා මේ බෝධීන් වහන්සේ ලැබීමත් මේ කාලයේ අපිට ලැබිච්ච ලොකුම ලාභයක්. ඉතින් ඒ ලාභයෙන් අපි ප්‍රයෝජන උපරිමෙන් ගන්න ඕනේ. ඉතින් ඒ නිසා ඔබ මේ විදියට මේ මිහිඳු මහරහතන් වහන්සේ අපිට මේ ලබා දුන් ලාභය බෝධීන් වහන්සේත් නිතර සිහි කරන්න ඕනේ. මේ සිහි කරද්දී අපි මිහිඳු මහරහතන් වහන්සේට කෙලෙහි ගුණ දක්වන්න ඕනේ. මොකද අපේ රටට ආපු අනිත් හැම දෙයක්ම හැම පුද්ගලයෙක්ම ඒගොල්ලෝ ලාභයක් බලාගෙන ලංකාවට ආවේ. නමුත් මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවෙන් අරගෙන මුකුත් ගියේ නැහැ. ඒක හොඳටම දන්නවනේ. ඔක්කොම මිහිඳු මහරහතන් වහන්සේ අපිට ලබා දුන්නා. ධර්මයේ ලබා දුන්නා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ධාතුන් වහන්සේලා බෝධීන් වහන්සේ ලබා දුන්නා. ඊට පස්සේ සංඝරත්නය ලබා දුන්නා. දැන් මේ ස්ථාන බලා කියා ගන්න නැත්නම් මේ ස්ථාන දියුණු කරන්න අවශ්‍ය කරන ශිල්පීන් පවා දඹදිවින් අරගෙන ආවා. දඹදිවින් ලැබුණා. ඉතින් ඒ නිසා දැන් අපේ රටේ වෙන එන දේවල් සමහරට අපිට විස සහිතයි නැත්නම් අපිට හානි කරයි. දැන් මේ බෝධීන් වහන්සේ දලදා ධාතුන් වහන්සේලා අනිකුත් සියලු දෙනා පැමිණි සියලු දෙනා අපේ රට දියුණු කළා තියෙනවා. ඉතින් ඒ නිසා මිහිඳු මහරහතන් වහන්සේට ඒ කෙලෙහි ගුණේ දක්වන්න ඕනේ.
ඒ ස්වාමි හිඳු මහරහතන් වහන්සේට වන්දනාමාන කරන්න ඕනේ. දරුසරු දක්වන්න ඕනේ, නිතර සිහි කරන්න ඕනේ. ඒ වගේම මේ බෝධීන් වහන්සේලා ධාතුන් වහන්සේලා වන්දනාමාන කරගෙන අපිට පුළුවන් බොහෝ පිං රැස් කරගන්න. ඉතින් ඒ නිසා ඔබ සතුටටපත් වෙන්න අපිට මෙවන් ලාභයක් අපේ මේ භූමිය පිදිච්ච අපිට ලැබුණා. ඒතර ලෝකේ වෙන භූමිය ලිපදිච්ච මේ බෝධීන් වහන්සේ වන්දනා කරගෙන මෙහෙන්න ඕනේ. දැනට ජීවමාන ශ්‍රීමා බෝධීන් වහන්සේ වැඩ ඉන්නේ ලංකා භූමිය. මොකද දඹදිව ශ්‍රීමා බෝධීන් වහන්සේ අපවත් වෙලා දැනට පසු කාලීන ශාකාවක් තමයි වැඩ ඉන්නේ. නමුත් අපිට බුදුරජාන් වහන්සේ බුද්ධත්වයට පත් වෙද්දීම ඒ හිටපු බෝධීන් වහන්සේ වැඩ ඉන්නවා. ඉතින් ඒ නිසා බොහෝම සතුටටපත් වෙන්න අපට ඒ බෝධීන් වහන්සේ වන්දනාමාන කරමින් අපේ ජීවිතයට බොහෝ පින් රැස් කරගන්න වාසනාව තියෙනවා. ඉතින් ඒ පින් රැස් කරගෙන අප සියලු දෙනාටත් මේ චතුරාර්ය සත්‍ය අවබෝධයට මෙලොව පරලොව යහපත මිනිස ඒ පින් රැස් කරගන්න වාසනාව උදා වේවා. අද දින ලක්දෙනට විවරෝ නිවන් දොර නම් මේ සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දක්වන්නේ හොංකොංහි සේවයේ නියුතු පින්වත් සුනේත්‍රා කුමාරිහාමි මහත්මිය විසින්. ඉතින් ඒ පින්වත් මහත්මියගේ අනුග්‍රහයෙන් අද මේ ධර්ම දේශනාව පැවැත්වීමේ අරමුණ මීට වසර 6කට පෙර 2016 ජූනි මාස 27 දින මිය පරලොව ගිය KCA ධර්මසේන පියාණන්ට මේ පින් අනුමෝදන් කරන්න අපේක්ෂාවෙන්, ඒ වගේම අපි රැස් කරගත් පොණේ ධර්මයන් පළමින් සිලුවම දෙවියන්ට අනුමෝදන් කරමු. සහම්පති බ්‍රහ්මරාජයා, ගටිකාර බ්‍රහ්මරාජයා, සනන් කුමාර් බ්‍රහ්මරාජයා, බඹලෝ සියලු බ්‍රහ්මකායික දෙවියන් අනුමෝදන් වෙත්වා. සදේවලවාසී සක්දේවිඳුන්, සතරවරම් දේවරුන්, සෙන්පති දේවරුන්, විශ්මකර්ම දිවිපුත්‍රයා ප්‍රදාන් සදේවලවාසී සියලු දෙවියන් මේ පින අනුමෝදන් වෙත්වා. පොළවාසී සියලුම දෙවියන් මේ පින අනුමෝදන් වෙත්වා. ජයසින් අපගේ බෝධීන් වහන්සේ ආරක්ෂා කරන කළු බණ්ඩාර දේවතාවන්, ඒ වගේ අනිකුත් පොළවාසී සියලු දෙවියන්, ගෞතම බුදුසසුන සුරකින්න සියලු දෙවියන් ඇතුළු දෙවියන් මේ පින අනුමෝදන් වෙත්වා. දෙවියන් ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩිත්වා. දෙවියන්ටත් උතුම් ධර්ම අවබෝධයට මේ පින් හේතු උපකාර වෙත්වා. සාදු සාදු සාදු. මේ සියලුම පණි ධර්මයන් අපගේ කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. ඒ වගේම මහමෙවුනාවාසී සියලු සංඝරත්නයටත්, ලොවාසී රටවාසී සියලුම සංඝරත්නයටත්, ඒ වගේම අනගාරිකා මෑණිවරුන්, අනගාරික පැවිදි අපේක්ෂක දුවා දරුවන් මේ පින අනුමෝදන් වෙත්වා. ලොකු ස්වාමීන් වහන්සේ අනිකුත් සංඝරත්නය නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝාස ලබත්ව උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයට මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. මේ රැස් කරගත් පුණ්‍ය ධර්මයන් අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරූ සුනේත්‍රා කුමාරිහාමි මහත්මිය නමින් මිය පරලෝකී සියලු ඥාති හිත මිත්‍රාදීන් අනුමෝදන් වෙත්වා. ඒ වගේම අනන්ත සසර පුරා මිය පරලෝකී සියලු දෙනා පරලොවසින් සැපවත් වේවා, සුවපත් වේවා, දුක් පීඩා යත්නම් දුර වේත්වා, ඉක්මන් භවයකදීම සංසාර දුකින් අත මිදීමේ වාසනාව ලබත්වා. සාදු සාදු. මේ රැස් කරගත් පුණ්‍ය ධර්මයන් දැනට සුජීවත්වයේ සිටින WMS සීලවතී මෑණියන්ට අනුමෝදන් වෙලා, ඒ මෑණියන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ ලබත්වා, දීර්ඝාස ලබත්වා, උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයට මේ මෑණියන්ටත් මේ පින හේතුපකාර වේත්වා. ඒ වගේම අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරුවේ හොංකොංගි සේවයේ නියුතු සුනේත්‍රා කුමාරිහාම් මහත්මියගේ සහෝදරයන්ට, සහෝදරියන්ට, ඒ වගේම පවුලයානිකු සියලු දෙනාට මේ පින්කමට උදව්පකාර කෙනෙක් ඇත්තම සියලු දෙනාට මේ පින අනුමෝදන් වෙත්වා. සියලු දෙනා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝාස ලබත්වා, චතුරාර්ය සත්‍ය අවබෝධයට මේ පින් උපකාර වේත්වා. සාදු සාදු. ඒ වගේම මෙහි ප්‍රධාන අරමුණ විදිහට සඳහන් කළ 2016 ජූනි 27 දින මිය පරලොව ගිය KCA ධර්මසේන පියාණන්ට අනුමෝදන් වෙලා, ඒ පියාණන් පරලොව වශයෙන් සැපවත් වේවා, දුක් පීඩා දුර වේත්වා, සැපෙන් සැපයටපත් වේවා, ඉක්මන් භවයකදීම සංසාර දුකින් අත මිදීමට මේ පින් උපකාර වේත්වා. සාදු සාදු සාදු. මේ පුණ්‍ය ධර්මයන් ශ්‍රද්ධා නාලිකාවේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත්, ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජිකයන් සියලු දෙනාටත් මේ පින අනුමෝදන් වෙත්වා. සියලු දෙනා නිදුක් වේවා, නිරෝගී වේවා, දීර්ඝාස ලබත්වා, තුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස මේ පුණ්‍ය ධර්මයන්ද හේතුපකාර වෙත්වා. සාදු සාදු සාදු. සියලු දෙනාට ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ
යත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුකං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිච්චතු. ලක්විරෝ දායකත්ව ධර්මදේශනය.